අපේ යාළුවෝ හැමෝගෙම අවසරයි මේ විදිහට මේ Facebook එකේ ඇවිල්ලා සජීවීව ඔබව ආමන්ත්‍රණය කරන්න හිතුවේ හේතු කිහිපයක් නිසා අපේ Facebook එකේ ඉන්න අතිජාත මිත්‍රයින් කිහිප දෙනෙක්ම අහලා තිබ්බ මේ කාල කන්නිය කියන්නේ ඇත්තටම කවුද කියලා මං හිතන්නේ නොදන්න කමට වෙන්න ඕනේ ක අහන්නේ ඉතින් කාල කන්නිය කියන එක පොඩි පැහැදිලි කිරීමක් කරන්න තමයි මං ආවේ මේ විදිහට සජීවීව එතකොට මේ අවංගු හතා කරොත් එහෙම කාල කන්‍යා කියන එකේ මහා ලොකු අර්ථයක් නෑ මම දන්න විදිහට සරල අර්ථය තමයි කාලය කාදමන්නා හරිද කාලය කාදමන්නා කියන එක තමයි පැහැදිලි අර්ථය එතකොට අපි දන්නවා දැන් අපේ රජයේ පාසල්වල ගුරුවරු අවුරුදු 24ක් තිස්සේ නොවිසඳුණු ගැටලුවක් සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් ඉන්නවා අවුරුදු 24ක් තිස්සේ මාසයක් දෙකක් හෝ නෙවෙයි අවුරුදු 24ක් තිස්සේ අපේ ගුරුවරු තමන්ගේ පඩියෙන් ගත්තේ භාගයයි. හරි පඩියෙන් භාගයයි aran තියෙන්නේ. ඒතර අවුරුදු 24ක් තිස්සේ පඩි භාගයකට වැඩ කරපු අය. ඒතර ඔවුන් වෘත්තීයමය ක්‍රියාමාර්ගයක නියැලෙනවා තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා. හැබැයි රජය ඒකට ස්ථිර විසඳුමක් දෙන්න නැතුව දැන් මාස ගාණක් තිස්සේ කාලය කාදමමින් ඉන්නවා. එහෙනම් ඇත්තටම කවුද කාලය කාදමන්නේ? රජය. රජය තමයි ඒතර කාල කන්නේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ ස්ථාවර නැත්නම් අපි පැහැදිලි සාධාරණ විසඳුමක් ගැන කතා කරනකොට ඔවුන් තමයි මේ කාලය කාදමීම සිදු කරන්නේ. ඒ නිසා මතක තියාගන්න කාල කන්නි කියලා කියන්නේ රජය කියන එක අමතක කරන්න එපා. හරි? දැන් අපි දැක්ක මෙතිවරණයට ඉදිරිපත් වෙනකොට අපේ ওই ගොඩාක් අය කඩේ ගියපු විශේෂ සුවිශේෂී නායකයෙක් හිටියා. හරි සංවේදී නායකයෙක් ළමයි ගැන නේ වේදිකාවට ගියාම ඉස්සලා මොකද කරන්නේ ළමයෙක් වඩා ගන්න එක තමයි කරන්නේ නේ ළමයෙකුට හාදුවක් දෙනවා ළමයෙක් වඩා ගන්නවා මාර ෂෝ එකක් තිබ්බේ ඒ කාලේ සංවේදී පියා හැබැයි සංවේදී පියා දන්නේ දැන් ළමයින්ට මාස ගානක් අද්දින කටයුතු නතර වෙනවා තියෙනවා කියලා සංවේදී පියා දන්නේ මාර වැඩේ පට්ට චාටරනේ පැහැදිලිද දැන් ඔයාලේ නම් මේක මේ නාට්‍යයක් කියන එක දැන් ඔහු සංවේදී පියෙක් නම් ළමයි ගැන ඔහු කතා කරන්න එපා ඊයගෙන එක වචනයක් කතා කරාද එක වචනයක්ම කතා කරේ නේ. ඉතින් ඔන්න ඕක තමයි සත්‍ය තත්ත්වය නිසා කවුද කාල කන්‍යා කියන එක මේ රටේ මහජනතාව දැනගන්න ඕන. ඒ වගේම තමයි දැන් AI හිතනවත් දන්නේ අපි මේ වැටුප් වැඩි කරගන්න හදනවායි කියලා. ඇත්තටම වැටුප් වැඩි කරගන්න අපි හදන්නේ මේ රජය තමයි නිකන් 5000ක් දීලා නිකන් අර අපිව රවට්ටන්න එහෙම දෙයකට හැදුවේ. එතකොට අපි එහෙම 5000 දීමනා කිසි දෙයක් අපට එපා. හරි? අපි දන්නවා දැන් පහුගිය කොරෝනා අවස්ථාවල රජයේ සේවකයෝ නැති අයට 5000ක් දුන්නා ගුරුවරු නොවන අයට 5000ක් දුන්නා ගැටලුවක් නෑ අපි ඉල්ලත් නෑ 5000ක් අපිත් එපා අපි කියන්නේ අපි කියන්නේ අර අවුරුදු 24ක් තිස්සේ අපේ නවත්තපු වැටුප වැටුප් භාගයකට වැඩ කරලා තියෙන්නේ ඒ නවත්තපු වැටුප දෙන්න කියලා තමයි අපි රජයෙන් ඉල්ලා සිටින්නේ ඉතින් ඒ නිසා ඒ යථාර්ථය අවබෝධ කරගන්න ඕන අපි ඒක පැත්තක් අනිත් පැත්තෙන් ගත්තාම අපි දැක්කා අර කමිටුවක් හදලා තිබ්බ අපේ මේ ප්‍රශ්නේ විසඳන්න ඒ කමිටුව හදපු එකේ කමිටුවේ සුදුසුකම් ටික බලන්නකෝ දෙන්නේ ඕ ලෙවල් දෙන්නේ ඒ ලෙවල් හරිද ඔන්න කමිටුව පැහැදිලිද ඒක මේ රටේ බුද්ධිමත් අය නැද්ද ඔය ගැන හොයලා බලන්න කොච්චර බුද්ධිමත් අය ඉන්නවද ඔය ගැන හොයලා බලන්න දාන්න පුළුවන් කිසි කෙනෙක් දාලා තිබුණේ නැහැ අපි දැක්ක පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඒ ප්‍රභාත් ඒකනායක මහාචාර්යවරයා මේ දවස්වල ගමක් ගමක් පාසා කියාගෙන යනවා මේ ගුරු වර්ගලේ සාධාරණයි මේ ගුරුවරු මේ කෑ ගහන්නේ නිකන් නෙවෙයි ඔබේ දරුවගේ අධ්‍යාපන වෙනුවෙන් මේ හඬක් නගන්නේ කියලා එතකොට එතුමා වගේ එතකොට එතුමාට ආචාර උපාධි පහක් තියෙනවා හැබැයි ඒක දන්නේ නැති අපේ සමහර හෙන්චයියෝ හරි එතකොට ඒ සමහර හෙන්චයියෝ මොකද කරන්නේ මේ ගුරු වර්ගලේ හැලුවට ලක් කරනවා හරි ඒ නිසා අපි ආදරණීය අම්මලා තාත්තලාට කියන්නේ ආදරණීය දෙමව්පියන්ට කියන්නේ දූ දරුවන්ට කියන්නේ පුතේ මේ ඔබේ අනාගතයේ තීරණය වන දෙයක්. අද මේ පෞද්ගලික පන්ති ශාස්ත්‍රයේ වැඩි වෙලා තියෙන්නේ ඇයි? මේ පාසල තුලද ගුරුවරයාට තෘප්තිමත් වැටුපක් නොලැබෙන හින්දා. හොඳ වැටුපක් ලැබුණා නම් අපේ අධ්‍යාපන ඉහළ තත්ත්වයට ගේන්න පුළුවන්. හරිද? ඒ විතරක් නෙවෙයි අපි දැක්කා ඔය කියපු අර සංවේදී පියාගේ පුත්‍ර රත්නය. හරිද? නාමල් රාජපක්ෂ ඇමතිතුමා එයා දැන් මාස දෙක තුනකට කලින් කිව්වා සති දෙකක් ඇතුළත හරිද සති දෙකක් ඇතුළත සෑම ගම්මානයකටම සිග්නල් පහසුකම් දෙනවා කිව්වා මල මඟුල තමයි මං ඊයේ ගියා කුකුරම්පල ගෙදරකට පොඩි හදිසියකට ගිහිල්ලා එන්න අනේ බලනකොට පොඩි ළමයි තුන් දෙනෙක් වෙන පැලක් උඩ
මම ඇයි අර අම්මා ඔන්ලයින් සිග්නල් හොයනවා මුන්ට මේ සිග්නල් ටික දී ගන්න බැහැ නේ බලන්න මොනේ පට්ටචා කොච්චර චාටර්ද කියලා බලන්නකෝ ඉතින් හරිද හරියට හැම ගම්මානයකම සිග්නල් පහසුකම් ලබා දී ගන්න බැරි වුණා එතකොට ඔබ හිතන්න කවුද කාල කන්නේ කියලා හරි ඔබ හිතන්න කවුද මේකේ කාල කන්නේ කියලා ඒ නිසා ඒ අයට අපි කියනවා හරිද අර මම දැක්ක අපේ සහජාත මිත්‍රයෙක් අහලා තිබ්බා කාල කන්නේ කියන්නේ මොකක්ද කවුද කියන එක මම ඔහුන්ටයි මේ ආමන්ත්‍රණය කරේ ඉතින් ඒ නිසා අපි අර කියනවා අපි මේ මොකද්ද මොකද්ද මේ තම තමන්ගේ ඥානය අනුව දැනුම අනුවනේ අපි තීරණය කරන්නේ මේ ඒ පිළිබඳවනේ අපිට තියෙන දැනුම අපිට තියෙන අවබෝධය අනුවනේ අපි ප්‍රශ්නය තේරුම් ගන්නෙ දැන් අතීතයේ හිටිය මිනිස්සු ඔය වගේ හරිද ඒ වගේ මිනිස්සු හිටියා මේ විශේෂයෙන්ම අපි දැක්කා මේ වැස්ස වහිනුනේ මොකද්ද නැන්ද කිව්වේ මිනිස්සු අයියෝ දෙයියෝ කෝප වෙලා මාර වැඩේ ඔන්න වහිනවා එහෙම කියලා තමයි මිනිස්සු හිතුවේ ඒ කාලේ ඒ කියන්නේ මොලේ තරම තමයි ඉතින් ඒ කාලේ හැබැයි පස්සේ මිනිස්සුන්ගේ දැනුම දිනුනා පස්සේ තේරුම් ගත්තා මේක මොකද්ද උනේ කියන එක හරි ඉතින් ඒ නිසා අපි මේ කියන්නේ මේක සාධාරණ අයිතිය අවුරුදු 24ක් තිස්සේ ගුරුවරුන්ගේ වැටුප විසඳලා නැහැ වැටුප ප්‍රශ්නේ හරිද අවුරුදු 24ක් තිස්සේ ඒක මෙච්චර කල් මොකද්ද මේ කරේ මේ ආණ්ඩුව එනකොටම කිව්වා මේ ප්‍රශ්නේ විසඳනවා කියලා විශේෂයෙන් අපි දැක්කා ඩලස් සලහපිරුම ඇමතුමා මම ඒ වීඩියෝ එක තිබ්බා මම Facebook කලින් ෂෙයා කරලා තිබ්බා ඩලස් සලහපිරුම ඇමතුමා මේ මාධ්‍ය සාකච්ඡාවට ගිහිල්ලා කියනවා මාධ්‍යවේදියාට මට මතක නැහැ නම මාධ්‍යවේදිය පුත ඔබ දන්නවද මේ මේ රටේ ගුරුවරයා ගන්න වැටුප කම්කරුවන්ටත් වඩා අඩු වැටුපක් කියලා කිව්වා දැන් එහෙව් කෙනා කොමිසමට පත් කරපු ඉඳන් මට මාර සතුටක් ඇති වෙනවා අනිවාර්යෙන් වැඩේ විසඳනවාමයි කියලා මම හිතුවා. ඇයි ඉතින් දැන් එයාම කිව්වානේ ගුරුරුන්ට ලැබෙන වැටුප කම්කරුවන්ටත් වඩා අඩු වැටුපක් කියලා. ඩලස් සලහපිරු පැහැදිලිව කිව්වා. මේ ප්‍රසිද්ධ මාධ්‍ය කිව්වේ. මං එයා කොමිසමට ආපු ඉඳන් මං හිතුවා අනිවාර්යෙන් හරි වැඩේ හරි ඉතින් දැන් පස්සේ විසඳලා ඉවරයි කියලා මං හිතුවේ. විසඳුවාද? නැහැ. එයාලා නිකම්ම බෝලේ පාස් කරලා ගියා යන්න. හරි ඉතින් ඒ නිසා අපි කියන්නේ මේ ප්‍රශ්නේ තව දිග්ගස්සනවා කියලා කියන්නේ මේ ආණ්ඩුවේ නොහැකියාව. හරි මේ ආණ්ඩුවේ නොහැකියාව මේ ප්‍රශ්නේ තව දිග්ගස්සන දිග්ගස්සනවා කියලා කියන්නේ ආණ්ඩුවේ ප්‍රශ්න තේරුම් ගන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ මේ. හරිද ගැටලුව සාකච්ඡා කළා සාකච්ඡා මාර්ගයෙන් කොච්චර ගැටලුවක් විසඳන්න පුළුවන්ද? ඉතින් ඒ නිසා ඒ වගේ ප්‍රායෝගික විසඳුම් ලබා දෙන්න පුළුවන් ඕනතරම් හැකියාව තියෙනවා. හරි ප්‍රායෝගික විසඳුම් වලට යාමේ හැකියාව තියෙනවා. හැබැයි ඒ කිසි දෙයකට යන්නේ නැහැ. හරි ඉතින් ඒ නිසා අපි ආදරණීය දෙමව්පියන්ගෙන් දරුවන්ගෙන් ආදරෙන් ඉල්ලන්නේ මේක මේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වෙනුවෙන් විශේෂයෙන්ම ගුරුවරයා කියලා කියන්නේ සමාජය තුළ උසස් තත්ත්වයක් තියෙන ඕන පුද්ගලෙක් ඉහළ ඉන්න පුද්ගලෙක් ඉහළ ඉන්න ඕන පුද්ගලයා තමයි ගුරුවරයා කියලා කියන්නේ හැබැයි මේ වැටුප් ක්‍රමයක් එක්ක ගුරුවරයා දාලා තියෙනවා මහා සොච්චන් තැනකට හරි ඒ නිසා ගුරුවරයාගේ තත්ත්වය බාල වෙලා තියෙනවා ගුරුවරයාට සමාජයට මුහුණ දෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා එතකොට ඒ කිසි දෙයක් ගැන රජයේ සැලකිලිමත් වෙලා නැහැ. එතකොට රජයේ මං කිව්ව එක බලයට පත් වෙනකොටම කිව්වා මේ ප්‍රශ්නේ විසඳනවායි කියලා. දැන් අවුරුදු එකහමාරක් විතර හිටියා රජයේ කෝ විසඳුවද ප්‍රශ්නේ? විසඳුවේ නැහැ. එහෙනම් මතක තියාගන්න මේවා නාට්‍ය විතරයි. හරි? මේවා නාට්‍ය විතරයි මං ඔන්න උදාහරණ දෙකක් තුනක් කියන්නම්. තෙල් මිල වැඩි කරන වෙලාවේ උදේ ගම්මන්පිල අයින් කරන්න හදවනේ. අයින් කරාද? නැහැ. තෙල් මිල අඩු කරාද? නැහැ. හරි රුපියල් 65ට විකුණන්න තිබිච්ච සීනි 85ට විකුණන්න තිබිච්ච සීනි රජයේම ලස්සන බෝලි බසලා දැන් 125ට විකුණනවා. ඒවා නාට්‍ය ඔක්කොම. ඒ නිසා අපි කියන්නේ මේ ගුරුවරුත් එක්ක කරන නාට්‍ය වහාම නවත්තලා මේකට කඩිනම් විසඳුමක් දෙන්න. හරිද මේකට කඩිනම් විසඳුමක් දෙන්න. එතකන් අපි විභාග අයදුම් පත්‍ර අයදුම් කරන්නෙත් නැහැ. ඒ වගේම තමයි විභාග රාජකාරී වලට යන්නෙත් නැහැ. අපි කිසිම රජයේ කටයුතුකට සම්බන්ධ වෙන්නේ නැහැ. මේකට ස්ථිරසාර විසඳුමක් ලබා දෙන තුරු එසා අපි ආදරණීය ගුරුවරුන්ගෙන් ඉල්ලනවා ඔබ කොන්දක් තියෙන ගුරුවරයෙක් විදිහට ඉස්සරහට එන්න කතා කරන්න නොබියව ඉදිරිපත් වෙන්න තම තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හැමෝම කැපකිරීමක් කරන්න. ඒ කැපකිරීමේ ප්‍රතිඵලය තමයි අපට අග්‍රඵලයේ වශයෙන් භුක්ති විඳින්න පුළුවන් වෙන්නේ. සා හැමෝටම මම ආරාධනා කරනවා අපිත් එක්ක අත්වැල් බැඳගන්න අපේ අයිතිය ජයග්‍රහණය කිරීම සඳහා හැමෝටම එහෙනම් බොහොම ස්තුතියි යාළුවනේ ලංකාපේ ටීවී YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න like කරන්න comment කරන්න bell icon එක click කරන්නත් අමතක කරන්න එපා